රට සංසුන් කිරීම සඳහා සමගි ජනවලයේගේ සර්වපාක්ෂික ආණ්ඩුවක් මේ මොහොතේ පිහිටුවන්න සූදානම් කියන එක ඉතාම පැහැදිලිවම කියන්න ඕන. එනිසා දැන් අද ජනාධිපතිවරයාට ජනමරමක් නැති නිසාම ජනතාව ඔහු එළවෙන නිසාම ඔහු දැන් අයින් වෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. එතකොට ඒ ජනාධිපතිවරයාට තවදුරටත් ජනවරමක් නැති නිසා ඔහු අයින් වෙනකොට ජනවරම ජනාධිපතිවරයාට අහිමි වෙනකොට ඒ ජනාධිපතිවරයා පත් කරපු ජනතාව ප්‍රතික්ෂේප කර අගමැතිවරයා ජනවරමට ගරු නොකරන තත්වයක් එතුමා ඉන්නේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න කැමති ජනතාව කිව්වේ ගෝටට යන්න කියලා විතරක් නෙමෙයි ගෝට රනිල් දෙන්නටම යන්න කියලා ඉවරලා. පාර්ලිමේන්තුවක් දින්න ඡන්දයක්වත් දින්න නැති කෙනෙක්ට මෙහෙම අල්ලන් ඉන්න බෑ. ඒ නිසා මේ අර්බුදය තව තීව්‍ර කරන්නේ නැතුව එතුමාට වහාම ඉල්ලාස් වෙන්න කියලා ඉවරලා අපි පැහැදිලිවම කියන්න කැමතියි. ඒ එක්කම පැහැදිලිව කියන්න ඕනේ මේ එතුමා මේ බොරු කතා කියන්න යනවා මේ රට අස්ථාර කරන්න බෑ කියලා. රට කොහොමද අස්ථාර වෙලා තියෙන්නේ? ඒ නිසා ව්‍යවස්ථාවේ ඉතාම පැහැදිලිව ප්‍රතිපාදන තියෙනවා ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙන්නම අයින් වුණොත් එහෙම කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා බඩපත් වෙනවා. මේ කරන්න හදන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පෙරදිච්ච අගමැතිවරයා ජනවරමට ගරු නොකරමින් අයින් වෙන්නේ නැතුව එයා අල්ලන් ඉන්නේ වෙන මොහකටවත් නෙමෙයි. මේ ජනාධිපතිවරයා 13 වෙනි දස්තුනාම දවසකට දෙකකට හරි එතුමාට ජීවිත කාලෙම කරගන්න බැරි වෙච්ච එක වැඩ බලන ජනාධිපතිවරයෙක් බවට පත්වීම සඳහා වූ කූට උපක්‍රමයක් තමයි දාන්නේ. ඒ නිසා ව්‍යවස්ථාව අනුව එතුමා අයින් වුණා කියලා මීට වඩා අරාජික තත්වයක් මතුවෙන්නෙත් නැහැ. එහෙම ව්‍යවස්ථාවේ එහෙම ප්‍රශ්නෙකුත් නැහැ. ඒ නිසා පක්ෂනායකයන් ගත්ත තීන්දුවටයි ජනතාව කියන දෙයටයි ගරු කරලා පාර්ලිමේන්තු මැතිවරණයේ අසුන අහිමි වෙච්ච ජාතික ලැයිස්තුවෙන් ආපු අගමැතිවරයාට අපි කියන්න කැමති ජනාධිපතිවරයා එක්ක ඔබ ඉල්ලාස් වෙන්න. ඒ වගේම සමග ජන බලවේගය මේ මොහොතේ සියලු පක්ෂ එකතු කරගන්නමින් කෙටි කාලයකට ආණ්ඩුව පිහිටුවලා ඒ ආණ්ඩුව හරහා මේ රටේ ජනතාව ඉල්ලන ප්‍රධාන ගැටළු වලින් කීපයක් සම්පූර්ණ කරලා අපි සියලු පක්ෂ නායකයන් කතා කරන පරිදි ජනතාවට අවස්ථාව ලබා දිය යුතුයි ජනවරමකින් අලුත් ආණ්ඩුව පිහිටවන්න. ඊට කලින් මේ සර්වපාක්ෂික ආණ්ඩුව පිහිටුවලා අපිට පැහැදිලිවම මේ පෝලිං ටික නැති කිරීමේ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. අපිට මැද පෙරදිග රටවල් එක්ක තෙල් සඳහා ක්‍රෙඩිට් ලයින් එකක් දාගත්තොත් අපිට තෙල් පොලි මහවර කරන්න පුළුවන්. ඒ මුදල් ටික දැනට වීදම් කරන ඩොලර් මිලියන 200ක 250ක මුදල් ප්‍රමාණය අත්‍යවශ්‍ය ආහාර ගෑස් සහ මේ පෝරගෙන එන්න පාවිච්චි කිරීම හරහා මේ පෝලිං ටික නැති කරලා නිෂ්පාදනය ශක්තිමත් කරමින් ආර්ථික මට්ටමේ යම් ස්ථාවර භාවයක් රට සංසුන් තත්ත්වයට ගෙන ගමන්ම මේ අරගල කරුවන් ජනතාව ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කීපයක් සහ ප්‍රධාන වශයෙන් ඉල්ලන කරුණු ටික පාර්ලිමේන්තුව හරහා සම්මත කරන්න පුළුවන්. ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමතියි දැන් කවුරු හරි හිතනවා නම් මේ වෙලාවේ අරගලයක් හරහා පත්වන తాවකාලික ආණ්ඩුව ජනතාව සහ ජාත්‍යන්තරය පිළිගන්න නම් විපක්ෂයේ නායකත්වයේ දරණ එකක් වෙන්න ඕන. නැතුව මේ ආණ්ඩුවට කඩේ ගිහිල්ලා මේ ආණ්ඩුවේ ඇමතිකම් දරලා මේ ආණ්ඩුවේ ඉඳලා දැන් ජනාධිපතිවරයාට එළවෙනකොට අනේ අපි ඒත් එක නැහැ කියලා පැනලෙන කට්ටියකට ආණ්ඩු කරන්න ජනතාව කියන්නේ නැහැ. ඒ පැනලෙන කට්ටියකට ජනාධිපති වෙන්න මේ ජනතාව කියන්නේ නැහැ. ඒ පැනලෙන කට්ටියක් එක්ක මේ රට බාර දෙන්න රට පාලනය කරන ජනතාව සූදානම්ුත් නැහැ. විපක්ෂය සූදානම්ුත් නැහැ. ඒ නිසා මේ අරගලයට වටිනාකමක් ලබා දෙන්න නම් ඉතාම පැහැදිලිව අගමැතිවරයා වහාම ඉල්ලාස්සලා ජනාධිපතිවරයාගේ ඉල්ලාස්වීමත් එක්කම නව ජනාධිපතිවරයෙක් නව අග්‍රාමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවෙන් පත්කල යුතු ව්‍යවස්ථාව අනුව ඒ සඳහා විපක්ෂයේ මූලික කොටගත්තු සර්වපාක්ෂික ආණ්ඩුවකින් පමණයි මේ ගැටළු විසඳන්න පුළුවන්. ඒ සඳහා සමග ජන බලවේගය සූදානම් වෙලා ඉන්නවා කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. අගමැතිතුමාට දැනුම් දුන්නයි අගමැතිතුමාට දැනුම් දුකල අගමැතිතුමානේ කියන්නේ. ඒ අගමැත් මට නම් අගමැතිතුමා කියන්නේ විශ්වාස කරන්න බෑ. අගමැතිතුමා මට සතක් පහකට විශ්වාසයක් නැහැ. හරිද? ඒ නිසා ජනාධිපතිතුමාගේ ඉල්ලාස්වීම එතුමා පාර්ලිමේන්තුවට හෝ අග්‍රවිනිශ්චකාරතුමාට මේ දැනුම් දිය යුතුයි. මා දන්නා තරමට එතුමා කතානායකවරයාට වාචිකව දැනුම් දීලා තිබුණා. දැන් ලිඛිතව මේකෙන්න ඕන. හරිද? ලිඛිතව මේකෙන්න මේ අගමැතිවරයා හදන්නේ බොරු පක්ෂනායක රැස්වීම කියනවා. එයාට පක්ෂනායක රැස්වීම කරනවා නයිතියක් නැහැ. එයා පක්ෂනායක රැස්වීම කැඳවලා ජනාධිපතිතුමා මට මෙහෙම කිව්වා මට හරම කිව්වා කියලා රට අන්දන්න. එතුමට තේරෙන්නේ නැහැ රටේ එක මිනිහෙක්වත් එයා කියන එක පිළිගන්නේ නැහැ කියලා ඉවරලා. හරිද? සිරිකොතේ 10.1 කල්ලි විතරයි පිළිගන්නේ. වෙන කවුරක්වත් පිළිගන්නේ නැහැ එයා කියන එක. එයාට ජනවරමකුත් නැහැ. එයාට ඉන්න අයිතියකුත් නැහැ. එතුමා කරන්නේ තනිකර ප්‍රෝඩාවක්. තාම පාඩම් ඉගෙනගෙන නැහැ.